සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් වෙනද වගේම පින්වත් ඔබ අප නාලිකාව වටා එක් වී සිටින ඔබ සියලු දෙනාටම අද කියලා දෙන්න හදන්නේ සතරවරම් දෙවියන් වහන්සේලාගෙන් ඉතා බලවත් සියලු අමනුෂ්‍යයන් නම ඇසූ පමණින්ම බියෙන් සලිත වන වෛශ්‍රවණ දිවිරාජානන් නැතහොත් වෙසමුණු දෙවියන් ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අප නාලිකාවෙන් ගෙන එන මෙවැනි වීඩියෝ නරඹන්නත් ධර්මදේශනා ශ්‍රවණය කර ජීවිතේ පිනෙන් පුරවා ගන්නත් සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඊට එහා පැත්තේ තියෙන බෙල් ලකුණත් ඔබන්න කියලා. ඉතින් එහෙනම් තෙරුවන් සරණින් අපි යමු වීඩියෝ එකට. සතරවරම් දෙවියන් ගැන තියෙන ඉතිහාස කතා ගත්තොත් පූජාවලියේ සඳහන් වෙන විදිහට දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා යදී යනවා. මින් අදහස් කරන්නේ ඒ කාලයට පෙර සතරවරම් දෙවියන් නොසිටි බව නම් නොවේ. දීපංකර බුදුහිමිගේ පාදමූලයේ නියත විවරණගත් සුමේද තාපසතුමන් හට දිව්‍යමය මල් පූජා කළ දෙවිවරුන් අතර සතරවරම් දෙවිවරුන්ද ඇතුළත් වෙනවා. සුමේද තාපසයන්ට මේ විදිහට දිව්‍ය මල් පූජා කරේ අනාගතයේ ගෞතම නමින් බුදුවන බව දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දුන් නිසයි. ඉතින් මේ පිළිබඳව සඳහන් වන්නේ පූජාවලියේ 24 වෙනි කොටසේ. ඉතින් සතරවරම් දෙවියන් ගැන කිව්වොත් මේ දෙවිවරු සතර දෙනා ගැන ඔබ බොහෝ විට නොදන්නවත් ඇති. විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, රුද්‍රාෂ්ට කියන්නේ මේ දෙවිවරුන්ටයි. බුදුදහමට පෙර අපේ රටේ සිටි අය වන්දනා කර ඇත්තේ සූර්යාට සහ සතරවරම් දෙවියන්ටයි. එයින් එක්කෙක් තමයි වෙසමුණි නැත්තම් වෛශ්‍රවණ දෙවියන් කියන්නේ. මේ දෙවිවරු ඉන්දියාවේ දකින්නට ලැබෙන නමුත් ඒ ලංකාවේ සංස්කෘතියට බොහෝ සෙයින් වෙනස් වෙනවා. ඒ කොහොම නමුත් සතරවරම් දෙවිවරුන් වෙසමුණි දිව්‍ය රාජයට විශේෂ තැනක් ලබා දුන්නා. බුදුදහම තිබුණත් අපේ අය වෙසමුණි දෙවියන්ටත් වැඳුම් පිදුම් කළා. ඇත්තෙන්ම ඊටා හොඳ දෙයක් වෙනවා. මොකද වර්තමානයේ වැඩ සිටින සතරවරම් දෙවිවරුන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය සෝවාන් වූ ශ්‍රාවකයන්. ඒ කොහොම වුණත් ලංකාවේ සංස්කෘතිය සඳහන් වෙන්නේ වෙසමුණි දෙවියන් කියන්නේ පෙර ලංකාවේ සිටි ඍෂි කෙනෙකුට කියයි. ඒ වගේම ඉන්දියාවේ වැසියන් මේ දෙවියන්ට ධනයට අධිපති දෙවියන් ලෙසද හඳුන්වනවා. ඒ කොහොම නමුත් ලංකා සංස්කෘතිය සඳහන් වෙන්නේ පෙර මේ දෙවියන් ලංකාව නිජ භූමිය කරගත් කෙනෙකු ලෙසයි. මේ හඳුන්වන වෛශ්‍රවණ මුනියන්ට දරුවන් 6 දෙනෙකු සිටියා. ඒ අයගෙන් ප්‍රධාන වන්නේ පසුව රජ වූ කුවේර රජු සහ රාවණ රජතුමයි. මේ ඉතිහාසයේ සඳහන් වුණත් මේ ලංකා ඉතිහාසයේ සඳහන් වන රාවණ රජුගේ පියාවන බව නම් හරියටම කියව නොහැකි. මොකද මේවා ගැන සඳහන් තොරතුරු ඉතා අල්ප නිසායි. කෙසේ වුණත් වෙසමුණි රජු කියන්නේ යක්ෂයන් පවා බය කළ අයෙකු වෙනවා. මේ නිසා යක්ෂයන්ට සිද්ධ වෙනවා තම රාජකාරී ඉටු කර ගැනීම සඳහා වෙසමුණි රජුගෙන් නැතහොත් දෙවියන්ගෙන් අවසර ගන්න. ඒ සඳහන් වන්නේ වෙසමුණි වරම ලබා ගන්නවා යනුවෙනි. මේ හඳුන්වන දෙවියන් ඉතා තේජවන්ත ගාම්භීර පෙනුමක් ඇති අයෙකු වෙනවා. ඉතින් මේ දෙවියන් සක්‍ර දෙවියන් යටතේ පාලනය ගෙරගිය දෙවියෙකු ලෙස සඳහන් වෙනවා. ජාතුන් මහා රාජික දිව්‍ය රාජ්‍යයේ සතර දිසා ආරක්ෂා කර දෙවිවරුන්ගෙන් උතුරු ආරක්ෂක දොරටුව ආරක්ෂා කරන්නේද මේ දෙවියන්මයි. ඒ වගේම සක්‍ර දෙවියන්ගේ ප්‍රධාන ආරක්ෂක දෙවියා වන්නේද මේ වෙසමුණි දෙවියන්මයි. ඉතින් එම නිසා ඉතා බලවත් දෙවි කෙනෙකු බව නිසක වශයෙන්ම අපි පිළිගත යුතුයි. ඉතින් සක්‍ර දෙවියන්ගේ ආරක්ෂක තනතුර මේ දෙවියන්ට ලබා දුන්නේ ඉතා බලවත් දෙවි කෙනෙකු වූ නිසාත් ඕනම අවස්ථාවක එඩිතරව තනි තීරණයකට එළඹිය හැකි නිසාත් බවයි. හොඳට මතක තියාගන්න ඕන කරුණ තමයි මේ දෙවියන් කොතරම් බලගත් වුණත් ඉතා නිහතමානී මෙන්ම තුනුරුවන් සරණ ගිය දෙවි කෙනෙකු ලෙසයි හඳුන්වන්නේ. ඉතින් ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අසලට ආ සතරවරම් දෙවියන් බුදුරජාණන් වහන්සේට මෙසේ පොරොන්දු වූ බව. ඒ තමයි බුදුරජාණන් වහන්ස. සතරවරම් දෙවියන් වන අප ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට යම් කරදරයක් හිහැරයක් වූ විට නිරන්තරයෙන් උදව් කරනවා යන්නයි. අපමහා බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ගේ ආරාධනය පිළිගත් බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. එසේ හේයින් ඔබට අමනුෂ්‍ය කරදර බලපෑම් තියෙනවා නම් ඒ කරදර කිසිවකින්වත් අඩු නොවනවා නම් කළ යුත්තේ ඔබ තිසරණයේ පිහිටා උන්වහන්සේලාගේ ආරක්ෂාව පිහිට පැතීමයි. මතක තියාගන්න ඕන කරුණ තමයි මේ දෙවියන් මනුලොව තිසරණ සරණ ගිය ශ්‍රාවකයන්ට විශේෂයෙන්ම උදව් කරනා බවයි. බෞද්ධ ඔබත් ඔබට යම් කරදරයක් වූ විට මේ දෙවියන්ගේ පිහිට පැතීමට දෙපාරක් හිතන්න එපා. මන්ද මේ දෙවියන් තිසරණ සරණ ගිය සෝවාන් ශ්‍රාවකෙක් වූ නිසයි. කරදර බාධක එක පිට එනවා නම් එන ගෙඩි වගේ එනවා නම් අමනුෂ්‍ය බලපෑම් වැඩි නම් ඉතින් දේවාල ගානේ පූජාවට්ටි ගෙනියන්නේ නැතුව ඔබට මේ දෙවියන්ගේ පිහිට ලබාගත හැකි. ඒ ඔබ තෙරුවන් සරණ ගොස් පන්සිල්වත් ආරක්ෂා කරන කෙනෙක් නම් පමණයි. ඉතින් මේ ශ්‍රාවකයා ඉල්ලිය යුත්තේ මෙසේයි. අනේ දෙවියනි, මම තිසරණ සහිත පන්සිල් රකින කෙනෙක්. මට අමනුෂ්‍ය කරදර ගොඩක් වැඩි. මම ධාර්මිකව ජීවත් වෙනවා. නමුත් මට නිරතුරුවම මේ අමනුෂ්‍යයන් හිරිහැර කරනවා. මට මෙය හරිම බාධාවක් යනුවෙන් ඉල්ලන්න. ඉතින් එවිට මේ දෙවියන් අමනුෂ්‍යයන් කැඳවා කරුණු කාරණා පහදා දෙනවා.
එයිනු තමනුෂ්‍යයා නොනවති ඔබට තව තවත් වැඩියෙන් කරදර කරනවා නම් මේ සතරවරන් දෙවියන්ගෙන් වෙසමුණු දිව්‍යරාජයණන් වහන්සේ ඒ අමනුෂ්‍යයාට දැඩි දඩුවම් පමුණවනවා. එවිට නිසක වශයෙන්ම ඔබ ගැලවෙනවා. නමුත් මතක තියාගන්න ඕන දේ තමයි තිසරණෙවත් නැතිනම් මේ දෙවියන් උදව් කරන්නේ නැහැ කියන එක. ඉතින් මේ වෙසමුණු දෙවියන්ගේ ආයුධය වන්නේ යකඩ යකදාව, රත්රන් කඩුව සහ ඊගහයි. මේ ඊගහනම් ආයුධය වෙසමුණු දෙවියන් භාවිතා කරන්නේ යක්ෂයන්ට දඬුවම් දීමටයි. ඉතින් මේ අමනුෂ්‍යයන්ට දඬුවම් දෙන ඉතා භයානක ක්‍රම 32ක් මේ දෙවියන් ළඟ තිබුණු බව කියනවා. විශේෂයෙන්ම මේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලා මතක් කරන ගමන්ම මේ දෙවියන්ට පමණක් නෙවෙයි සතරවරම් දිව්‍යරාජයන් වහන්සේලාටම ඔබ පින් අනුමෝදන් කළ යුතුයි. ඒ මොකද ඔවුන්ගේ දිව්‍ය තේජස, දිව්‍ය ආරක්ෂාවේ බලයෙන් ඔබට සිතක් ශාන්තියක් වන බැවිනි. ඉතින් මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? මතකත්ව පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම නොදන්න අයටත් මේ වීඩියෝ ෂෙයා කරන්න කියා කියන ගමන්ම අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන ලෙසද මතක් කරනවා. ඉතින් මේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබට නිතැතින්ම ලැබේවායි කියමින් අදට අපි සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.